සමුළුවේ සමාරම්භක උත්සවයේ බතරමුල්ලේදී අද පෙරවරුවේ පැවැතුණා. අන්තර්ජාතික තෙත්බිම් උද්‍යානයක මුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ලබන 21 වනදා දක්වා බතරමුල්ල දියසරු උද්‍යාන ආශ්‍රිතව පැවැත්වෙනවා. ඒ රූදේ සංචරණය සඳහා තෙත්බිම් හා තෙත්බිම් උද්‍යාන යන තේමාවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉඩම් සංවර්ධන අධිකාරියයි මේ සංවිධානය කරන්නේ. ලෝපුරා රටවල් 15ක තෙත්බිම් උද්‍යාන 70කට අධික සංඛ්‍යාවක නියෝජිතින් 100කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම මෙන්ම සහයෝගීතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි. සමුළුවේ සමාරම්භක අවස්ථාවට රැම්සා ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සූසෙන් ඔහ, ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරු ක්‍රිස් රොස්ටන් යන මහතුරුන් මෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියා. ලෝකයේ ඕනෑම ප්‍රධාන නගරයක වෙසෙන ජනතාවගේ යහපැවැත්ම සඳහා තෙත්බිම් අත්‍යවශ්‍ය සාධකයක්. අපගේ වාණිජ නගරය වන කොළඹටත් එය එලෙසම අදාළ නිසා සමුළුව අතිශයින් වැදගත් වෙනවා. නගරයේ මානව යහපැවැත්මට දායක වන ප්‍රතිලාභ රැසක් මෙම තෙත්බිම් මගින් ලබා දෙනවා. දකුණු ආසියාව පුරා දේශගුණික විපර්යාස වලින් සිදුවන බලපෑම් උත්සන්න වෙමින් පවතිනවා. මේ නිසා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයකින් පසුවනවා. එවගේම තමයි නාගරික පරිසරයක පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී තෙත්බිම් උද්‍යාන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.